ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා ගත්තේ 2021 වසරේ මැයි මාසයේදී. ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පෑ අවස්ථාවේදී අදාළ ණය මුදල මෙරටට ලබා දීමට බංග්ලාදේශය කටයුතු කළා. මෙම ණය මුදල යළි බංග්ලාදේශය වෙත ලබා දීමට ලක් රජය වෙත තුන් වතාවකදී කල් ලබා දී තිබෙනවා. ඒ අනුව මේ වසරේ ජනවාරි 12 වෙනි දින අදාළ ණය මුදලේ පළමු වාරිකය ගෙවීමට නියමිතව තිබුණා. ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුද හමුවේ අදාළ ණය මුදල ගෙවීමට බංග්ලාදේශ යළිත් මාස 6ක සහන කාලයක් ලබා දී තිබෙනවා. ණය ආපසු ගෙවීමට සහන කාලයක් ලබා දීමත් සමග අදාළ සහන කාලයට අදාළවද පොලියක් එකතු වන බවයි බංග්ලාදේශ මහ බැංකු අධිපති අබ්දුල් රූෆ් තලුක්දර් ප්‍රකාශ කළේ. පසුගියදා අමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ප්‍රිං සමුළුවේදී මෙරට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාද වෙත අදහස් පළ කරමිනුයි බංග්ලාදේශ මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ. බංග්ලාදේශය වෙතින් ලබාගත් ණය වාරිකයේ පළමු කොටස මේ වසරේ අගෝස්තු මාසයේදීත් සැප්තැම්බර් මාසය වන විට එහි තවත් වාරිකයක් ගෙවීමට නියමිතයි. ණය වාරිකය වෙනුවෙන් වූ ගිවිසුමට අනුව ණය මුදල මාස 3කින් ආපසු ලබා දෙන්නේ නම් ඩොලරේ අගය ලන්ඩන් මූල්‍ය අනුපාතයට අනුව ගෙවිය යුතු වනවා. එහි පොලි අනුපාතය 2%ක් ලෙසයි අදාළ ගිවිසුමේ දැක්වෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.